කාලේ වර්ණේ සිතන් වන නැවුම් වෙනස මේ ඔබේ ජීවිතයත් එක්කයි ඔබ නැවතත් සම්බන්ධ වෙලා ඉන්නේ. නිරන්තරයෙන්ම ඔබේ ජීවිතයත් එක්ක එකතු වෙන අපි ඔබේ ජීවිතේට අලුත් දේවල් එකතු කරන ඒ වගේම ජීවිතේ බොහෝ දේවල් පිළිබඳව ජීවිතේට අත්දැකීමක් එකතු කරන. ඉතින් මේ වෙලාවේදී අපි කතා කරන්න සූදානම් ඉන්නේ ජ්‍යොතිර්වේදයේ සම්බන්ධයෙන්. ජ්‍යොතිර්වේදයේ සම්බන්ධව කතා කරද්දී සමාජය තුළ මේ සම්බන්ධයෙන් විවිධ මතවාදයන් තියෙනවා. කෙනෙක් මේ 100% විශ්වාස කරනවා විය හැකි, කෙනෙක් මේ 50% විශ්වාස කරනවා විය හැකි, කෙනෙක් මේ අවිශ්වාස කරනවා විය හැකි. මේ සියලුම දෙනා හැම මතයක් පිළිබඳවම නියෝජනයක් කරමින් තමයි අපි ඔබේ ජීවිතය වැඩසටහනේ ජ්‍යොතිර්වේදයේ විශේෂාංගය ගෙන එන්නේ. ඉතින් අද දවසේදී අපි කතා කරන්න සූදානම් ඉන්නවා සමාජයේ තියෙන නොයෙකුත් මතවාදයන් පිළිබඳව ජ්‍යොතිර්වේදයේ සම්බන්ධයෙන් වගේම යක්ෂ, පෙරේතයන්, කුම්භාණ්ඩයන් කියලා නොයෙකුත් අය පිළිබඳව කතා කරනවා. ඉතින් මොවුන්ගෙන් අපේ ජීවිතවලට බලපෑමක් ඇතිවනවාද සහ මෙවැනි මතවාදයන් ඇත්තද, සමහරක් අය කියන්නේ හූනියම් කරනවා, මේ හැම දෙයක් පිළිබඳව අද දවසේදී අපිට ලැබෙන කාල වේලාව අනුව කතා කරන්නට අපි සූදානම් ඉන්නේ. ඉතින් හොඳින් අසාගෙන සිටින ඔබ නොදැන සිටින කාරණා පිළිබඳව අද දවසේදී ඔබට අවබෝධයක් ලබා ගැනීමේ හැකියාවක් ලැබේවි. ඉතින් මේ සම්බන්ධව අද දවසේදී කතා කරන්නට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ ජ්‍යොතිර්විද්‍යා විභූෂණ රාජ්‍ය සම්මානලාභී ආනන්ද සෙනවිරත්න මහත්මයා. සුබ උදෑසනක් ඔබතුමාට. සුබ උදෑසනක්. අද දවසේදී මාතෘකාව සම්බන්ධයෙන් මම මුලින්ම ඉදිරිපත් කිරීමක් කරා. ඔබතුමාගෙනු දැනගන්නට කැමති නොයෙකුත් මතවාදයන් සමාජය තුළ තියෙනවනේ. ඒ සම්බන්ධව මුලින් අපි සඳහන් කරමු මෙවැනි මතවාදයන් ඇත්තද, ඔය හදි හූනියම් කරනවා, එතකොට යක්ෂ පෙරේතයන්ගේ බැල්ම තියෙනවා කියන මේ හැම දෙයක්ම සත්‍යතාවයක් තියෙනවද කියන දෙයින්ම අද දවසේදී මේ කතා බහ ආරම්භ කරමු. ඔව්, දිල්හානේ අපි ආයුර්වේදයේ විශ්වාස කරනවා. දැන් මුළු ලෝකෙම ආයුර්වේදය පිළිගත් වෛද්‍ය විද්‍යාවක් බවට පත් වෙලා තියෙනවා. ආයුර්වේදය පිළිගන්නවා. ඒ වගේම තවත් ආයුර්වේද සම්බන්ධ අංගයක් තමයි යෝග විද්‍යාව, යෝගාභ්‍යාස, පතංජලිගේ. ඒවා විශ්වාස කරනවා. ඒවා විශ්වාස කරද්දී මේ භූත කියන කොටස, හදි හූනියන්, යක්කු පෙරේතය ඔබ කිව්වගේ කුම්බාණ්ඩ, ඒක විශ්වාස කරන්නේ නැහැ. එක්කෝ යටිහිතේ විශ්වාසයක් තියාගෙන බොහොම ආඩම්බරින් කියන නෑ, ඔය බහුභූත අපි පිළිගන්නේ නැහැ. හැබැයි ආයුර්වේදයේම කොටසක් තමයි භූත වෛද්‍ය කියන ඒ කොටස. ඒ වගේම අද ඇමරිකාවේ ධවල මන්දිරේ හිටපු ජනාධිපති ගුල්ලන්ගේ හොල්මන් තියෙනවා කියලා විශ්වාසයක් තියෙනවා බකින්හැම් මාලිගාවේ. ඉතින් ඒ විදිහට බලපුවහම ඔය ලෝකේ පුරාම හොල්මන් සහ භූත විද්‍යාව පිළිබඳ යම් යම් විශ්වාසයන් තියෙනවා. අපවත් වෙච්ච ප්‍රකට ස්වාමින් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ විශේෂයෙන්ම ප්‍රසිද්ධ පිරිත් දේශනාවලට වත්තල සීල රතන හාමුදුරුවෝ. වත්තල සීල රතන හාමුදුරුවෝ එංගලන්තයට වැඩි අවස්ථාවකදී එහෙ අය එක්තරා ස්ථානක උන්වහන්සේට නවාතැන් ගන්න දීලා තිනවා රැත් සතපෙන්න. ඒ අය දන්නවා එතන මේ භූතයෝ ඉන්නවා කියලා. ඉතින් ඇත්තට මේ ස්වාමීන් වහන්සේටත් ඒ බලපෑම ආපුහම උන්වහන්සේ ඉතාම කුඩා පිරිත් පාඨයක් දායනා කරලා, සද්ගායනා කරලා පහනක් පත්තු කරපුවාම මේ කරදරේ නැතුව ගියා. ඉතින් මේවා අත්දැකීමත් එක්ක මිනිස්සුන්ට තියෙනවා මේ බෑ විශ්වාසයක් තියෙනවා කියන. දිල්හානේ අපි ජ්‍යොතිෂයට සම්බන්ධව මේක සාකච්ඡා කරද්දී අපිට ගන්න තියෙන කාරණාව තමයි මේවා හැමෝටම බලපානවද එකම විදිහට, නැත්නම් සමහරුන්ට බලපාන්නේම නැද්ද, එහෙම නැත්නම් සමහරුන්ට අඩු වශයෙන් බලපානවද, ඒකයි වැදගත් වෙන්නේ. සමහරුන්ට මේක බලපාන්නේම නැහැ. සමහරුන්ට බොහොම නිකන් යන්තම් බලපානවා. සමහරුන්ට බලපාන්නේ නැහැ. ඉතින් මේක බලපෑව නැතා ජ්‍යොතිෂය මේක පෙන්නුම් කරනවද, කිසියම් මේකට සහනයක් ඒ ආශ්‍රයෙන් අපිට ලබා ගන්න පුළුවන්ද කියන කාරණාව තමයි අපි අද සාකච්ඡා කරන්නේ. ඒ කියන ආකාරයට ජ්‍යොතිර්වේදයේ තුලින් මේ සත්‍යතාවයක් තියෙනවා කියලා යම් තාක් දුරට ඔප්පු කිරීමේ හැකියාව තියෙනවා සහ ජ්‍යොතිර්වේදයට මේ කරුණු කාරණා අදාළ කරගන්න. කොහොමද ඔය කියන ආකාරයට අපේ ජීවිතේ මේ දේවල් අපි මුලින්ම කියමුකෝ යක්ෂ ප්‍රේතයන් හොල්මන් පිළිබඳව සමහරක් අය කියන ඔය සමහර අයට හොල්මන් පේනවා සමහර අයට පේන්නේ නැහැ කියලා. මොකද්ද මෙහි තියෙන සත්‍යතාවය? සමහරන්ට හොල්මන් පේනවා, සමහර අයට හොල්මන් පේන්නේ නැහැ. සමහරු හොල්මනක් දැක්කොත් ගහලා තෙලවන්න පුළුවන්. මමත් ඒක පිළිගන්නවා. එහෙම පුළුවන් අය ඉන්නවා කියන එක හඳහනක නැත්නම් මුළු ලෝකෙම මේ ඔබේ නිවසේ මේ වෙලාවේ දැල්වෙන විදුලි බුබුළුව ඇත්තළු හැම දෙයකටම තියෙන ලෝක එකම ශක්තියයි, ඒ සූර්ය ශක්තිය විතරයි. ඔබේ දුරකථනය සිතල්ලටම එකම ශක්තියයි සූර්ය ශක්තිය. කෙනෙකුට සූර්ය ශක්තිය තමන්ගේ හඳහන්නේ ඉතුරු ග්‍රහයන් 8 දෙනා 90 හරි හැටි ලැබෙනවා නම් එයාට යක්කු පෙරේතයෝ හූනියන් කිසිම දෙයක බලපෑමක් නැහැ. එයා චාර්ජ් වෙලා ඉන්නේ. දහිමන් දයනමෝ එකක්.
ඩයිනමෝයකක් වගේ චාර්ජ්ච්ච බැට්‍රියක් වගේ එයාට ඒ විදිහේ බලපෑමක් එන්නේ නෑ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ දිල්හානි, කාට හරි බලපෑමක් ආවොත් මොනවද කරන්නේ? හරි සරල දේවල්. කෙනෙක් ඉතිවිසෝ ගාතාව ගායනා කරයි, නැත්නම් සබපාප සකරණ ගාතාව, තව කෙනෙක් කුරාණ පාඨ ගායනා කරයි, බයිබල් පාඨ ගායනා කරයි.